ආයිබුවන් මේ ආරම්භ වන්නේ මතුදා ප්‍රතිභා ප්‍රභා වැඩසටහනයි. ඒ සඳහා අද ඉදිරිපත් වන අපි ධර්මසිරි සේනානායක මහාවිද්‍යාලයේ ධම්සිරි තරුරයන් මාධ්‍ය සංසදයේ සිසු සිසුවන් වෙයි. අතීතයේ අපගේ මේ වටිනා දිවයින රන්විමනක් ලෙස සරසන්නට ගත සිත වෙහෙසා කටයුතු කළ උතුම් මිනිසුන් අප සිහිපත් කරමු. ඒ අතීත සැමරුම් අප හද තුළ සදාකාලටම රඳවා ගනිමින් අපගේ අනාගත ලෝකය සරුසාර කරමු. ඉතින් මේ ඉතාම රසවත් විරිඳු ගායනය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ධර්මසිරි සේනානායක විද්‍යාලයේ සංගීත අංශයේ දිනුක දිල්ෂාන්, සරිච්චාමකර, දුලක්ෂර් ප්‍රතිභාන යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ස්තුති ඔබ තිදෙනාට. මෙම විරිඳුවේ පදමාලාව විශාරද මල්කාන්ති ශිල්පිනිය විසින් කරන අතර තනු නිර්මාණය ධර්මසිරි සේනානායක විද්‍යාලයේ සංගීතාචාරණී ජේ.ඒ. චාන්දනි ජයකොඩි ගුරුමෑණියන් විසින් කර ඇත. වර්ෂ 1958 ආරම්භ වූ තුල්ලිරිය මහාවිද්‍යාලය වර්ෂ 2012 ධර්මසිරි සේනානායක මහාවිද්‍යාලය නම් විය. වර්ෂ 2013 වන විට දිවයිනේ සෙසදිතේක පාසල් අතරට එක් වූ ධර්මසිරි සේනානායක මහාවිද්‍යාලය වර්තමාන විදුහල්පති ජී.වී.ඩී.ඒ.කේ. ගම්මනිධාන මහතාගේ නිර්මාණශීලී අප්‍රහිත ධෛර්යයෙන් පාසල ගොඩනැගේ. නියෝජ්‍ය විදුහල්පති සංවර්ධන පරිපාලන චාමරී මෞලිකා කුමාරී, නියෝජ්‍ය විදුහල්පති සංවර්ධන එස්.ඒ. ඉනෝකා වසන් සේනමිය දුව දරුවන්ගේ විනය හා අධ්‍යාපන තත්ත්වය නගා සිටීමට වෙසවේ. අද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16ක්ම අධ්‍යාපනය ලබන 6-13 දක්වා පන්ති පැවැත්වෙන පාසලකි. සෑම විෂය ධාරාවක්ම ක්‍රියාත්මක වන අප පාසලේ ගණිත, විද්‍යා, කලා හා ඉංජිනේරු තාක්ෂණ විද්‍යා යන අංශ මගින් උසස් පෙළ විෂය ධාරාවන් සමන්විත වේ. ඒ වගේම වෙනත් පාසලක් මෙන් නොව අපේ පාසලේ දෛනික කාලසටහන කාලච්ඡේද 9ක් යුක්තව උදෑසන පළමු කාලච්ඡේදය පැයක් පුරාවට සියලුම සිසුන් ගණිතය, සිංහල, විද්‍යාව යන විෂයන් හදාරනු ඇත. තවද විෂය බාහිර ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති හා සිසුන්ගේ ඉගෙනීම හැකියාව හා මානසික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන පාසලකි. ඒ අනුව පරිසර නියම කලාප, පාපන්දු, ගුවන්සර, ජාතික ශිෂ්‍ය භට, ශිෂ්‍ය සමාජ, නවනිපුම් කරුවන්ගේ සමාජය, බාල දක්ෂ, ඉංග්‍රීසි සමාජ,
චෙස්, කැරම්, දම්සිරි තරුරයන් නිර්මාණ සංගරාව වැනි රාශියක් ක්‍රියාත්මක උසස් පසලක් වේ. විවිධ භාෂා වර්ග, නර්තන, සංගීත, චිත්‍ර, නාට්‍ය යන සෞන්දර්යංශ වලින් කලාප පළාත් සමස්ත ලංකා හා අන්තර්ජාතික මට්ටමින් ජයග්‍රහණීමේ කරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අප පසල ඉගෙනුම ලබන සතුටින් ප්‍රකාශ කරමු. හර්ත පැහැදුරු ලත අලංකාර පවත්වන මගේ පාසල ජාතික මට්ටමේ හර්ත සම්මාන හිමි කරගෙන ඇත. අප පාසලේ ප්‍රධාන තේමාව වන්නේ හර්ත පාසලක් යන්නයි. තූර්ය වාදන කණ්ඩායම, නර්තන කණ්ඩායම සමස්ත ලංකා නැටුම් තරඟ අංශයෙන් දෙවන ස්ථානය හිමි කරගනිමින් විශාල කීර්තියක් හිමි කරගත් පාසලකි. පාසල් වාර්ෂික සැලැස්ම විද්‍යාලීය දිනපොතක් මගින් දැනුවත් කර ගුරු ශිෂ්‍ය සියලු දෙනා වාර්ෂික සැලැස්ම සඳහා සම්බන්ධ කර ගැනීමෙන් ඉගෙනීම් කාර්යය සාර්ථක කරගෙන ඇත. කෙදිනක හෝ දිවයිනේ උසස්ම පාසලෙස මගේ පාසල කිරුළු පදිනවා මගේ එකම හීනයයි. තුති වේවා ඔබ සැමට. ආසේ එහෙම ඇවිදින්නේ කවුද? අයියෝ ඒකවත් දන්නේ නැද්ද? හිරු කුමරනේ. හරියටම හරි. හිරු කුමරා අපිට දහවල රැගෙන එනවා. ඒ රන් දහවල ගැන විරිඳුවක් ගායනා කිරීමට ඔවුන්ට මේ ආරාධනය. හිරු කුමරුගේ රන් දහරින් නන්දර හඬ කුරුළු නදින් ලොව ලස්සන උදෑසනක් පටන් ගනිමු විරිඳු සුරල්. පුංචි අපේ සොඳුරු දිවිය අරුත් බරින් පුරව ගන්න සිතට සැනසුමක් ලබන්න කියවමු අපි පොත් පත්තර. කියවීමෙන් පූර්ණවන මිනිස් මනස ගොඩ නගන්න ඉදිරි ලොවේ උසස් දියුණු පුරවැසියෙකු බිහි කරන්න. වීරකතා රාජකතා කවි කියමන් හා පිරුළුද විදු ලෝකේ අසිරි සිරිය රැගෙන එන ප්‍රකට ග්‍රන්ථ. බුදු අසිරිය කැන්දා එන ජාතක පොත හා දම්පද කියෙව්වොතින් නිති හැඩවෙයි සුන්දර වූ ළමා මනස. අනාගතේ බබලවන්න රට දැය නිති රැකගන්නට උගත් බුද්ධිමත් පිරිසක් අවැසි වේය සැමදාමත්. රටේ දියුණ ඇති කරන්න හොඳ මිනිසුන් බිහි කරන්න කියෙව්වොතින් අප හැම දෙන හැකි වේ රට රසවන්න. තොටගමුවේ රාහුල හිමි, මහින්ද හිමි වැනි උගතුන් අපේ රටේ සාහිත්‍යයට කළ සේවය මහමෙරක්ය. මගුල් කෑම හත් පනහා හීන් සැරය රසකතාය ජීවිතයට මග පාදන දැනුම් සයුර ඔබ අතේය. කුමරතුංග හා මාටින් වික්‍රමසිංහයන් සැවොම ළමාලපටි සැම දෙනාට දුන්නොව දන් රන්වටීය. සිතේ සතුට හා දිවියක සුන්දර බව ඇති කරන්න රැගෙන එනා ඔසුවක් වේ පොත්පත් නිති පරිහරණය. කියවීම වේ මිනිසා පූර්ණ කරනා කියමන සිතේ තබා ගමු සැම දෙන කියවමු පොතපත සැමදින. සබරගොම් පළාතේ කෑගල දිස්ත්‍රික්කයේ වරකාපල කොට්ටාශයේ තුල්හිරිය ධර්මසිරි සේනානායක මහාවිද්‍යාලය වන අප පාසල පිහිටා තියෙනවා. වරකාපල නගරයට හා අලව දුම්රියපලට නුදුරින් කොළඹ කුරුණෑගල බස් මාර්ගයේ රමණීය බිම් තීරයක් එයට නිජ බිම වී තියෙනවා. 2012 වර්ෂයට පෙර අප විදුහල තුල්හිරිය මහා විද්‍යාලය නමින් හැඳින්වුණා. 1958 හත්වන මස දෙවන දින අප පාසල ආරම්භ කළ බව සඳහන් වෙලා තියෙනවා. අසව් දරව් හැසිරෙව් අප පාසලේ ආදර්ශ පාඨයයි. අපේ පාසල 1AB සුපර් ස්කූල් පාසලකි. අප පාසලේ විෂයානුබද්ධ දැනුමෙන්ද හා ඉගැන්වීම් කාර්යයට ප්‍රවීණ ගුරු මඩුල්ලක් සිටිනවා. මගේ සහෝදර සහෝදරියන් 1300ක් පමණ අධ්‍යාපන කුසලතා, විභව ශක්තීන් හා ප්‍රතිභාවන් හා නිර්මාණශීලී කුසලතාවෙන් ඔප්නැංගීම සඳහා ඔවුන් නිති වෙහෙසක් දරනවා.
මා මේ කීවේ අප පාසලේ දුෂ්කර කාලයයි. අප පාසලේ වර්තමාන විදුහල්පතිතුමා GVD1 ගම්මන විදාන ගුරු පියාණන් ඉදිරි දැක්මකින් පාසල ගොඩනැගීමට අතිශය කැපවීමක් කරනවා. පරිපාලනය නියෝජ්‍ය විදුහල්පතිනි චාමරී මෞලිකා කුමාර ගුරු මෑණියන්ද, සංවර්ධනය නියෝජ්‍ය විදුහල්පතිනි ඉනෝකා වසන්ත සේන ගුරු මෑණියන්ද අනිකුත් කාර්ය මණ්ඩලය සමග පාසලේ ඉදිරි දැක්ම වෙනුවෙන් කටයුතු කරනවා. කලාප පළාත් සමස්ත ලංකා විවිධ මට්ටම් වලින් අප පාසල විවිධ තරගාවලින් ඔස්සේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තියෙනවා. පෙර වර්ෂවල මෙන්ම මෙම වර්ෂයේද පහතරට යහන් දැක්ම නැටුම් අංශයේ ඉදිරිපත් කළ අප සොරි සොරියන් කලාප මට්ටමින් ප්‍රථම ස්ථානයේද පළාත් මට්ටමින් ප්‍රථම ස්ථානයේද සමස්ත ලංකා මට්ටමින් දෙවන ස්ථානයේද හිමිකර ගැනීමට හැකි වුණා. ඒ වගේම සංගීතංශයේ නිපුන් සචින්ත නිරංජන් සොයිරා ඒකල වයලින් වාදනයෙන් දෙවන ස්ථානය ලබාගෙන තියෙනවා. ක්‍රීඩාංශයෙන් අප පාසල සමස්ත කොට්ටාෂ මල්ල ක්‍රීඩා ශූරතාවය ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම ක්‍රීඩා තරඟවලින් කලාප පළාත් සමස්ත ලංකා මට්ටම් වලින් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තියෙනවා. ද්විතීක පාසලක් වන අප විද්‍යාලයට 2015 වර්ෂයේදී මහින්දෝදය විද්‍යාගාරයක් හා තාක්ෂණ විද්‍යාපීඨයක් හිමි වුණා. උසස් පෙළ සඳහා කලා වාණිජ විද්‍යා ගණිත හා තාක්ෂණ කියන සියලුම විෂය ධාරාවන් සඳහා ඉගැන්වීම් සිදු කරනවා. නිර්මාණශීලී මෙන්ම ආත්මාවබෝධයකින් යුතුව පුරවැසියන් ධර්මසිරි සේනානායක මහාවිද්‍යාලයෙන් සුපෝෂණය වී අනාගත රටදැයට යහපත් පුරවැසියන් බිහි කිරීම අපගේ අරමුණයි. අප මේ මොහොතේ ආරාධනා කර සිටිනවා ධර්මසිරි සේනානායක මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි මෞලිකා කුමාර ගුණමෑණියන්ට ඔබ වැමතීමට. අධ්‍යාපනයේ පරමාර්ථයේ යහපත් දරුවෙක් නැතහොත් පෞරුෂයකින් හෙබි දරුවෙක් සමාජයට දායාද කිරීමයි. එබැවින් විභාග ප්‍රතිඵල අරමුණු කරගත් විෂය නිර්දේශ ආවරණය කිරීම තුළින් පමණක් මෙම සංකල්පය ඉටු වෙන්නේ නැහැ. පාසල තුළින් මීට අමතරව ජීවන කුසලතා ලබා දීම, නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමෙන් පෞරුෂ සංවර්ධන වැඩසටහන් ආකල්ප ගොඩනැංවීම මෙන්ම නිර්මාණාත්මක ක්‍රියාකාරකම් රාශියක් මගින් උසස් පුද්ගල සංවර්ධන මට්ටමක් කරා දරුවන් රැගෙන යනවා. මෙම දුෂ්කර කාර්යයේදී විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය විෂය සමගාමී විෂය අතිරේක නිර්මාණශීලී අවශ්‍යතා වන් දරුවන්ට ලබා දීම සිදු කරනවා. ශිෂ්‍ය උපදේශනයේ ක්‍රීඩා නායකත්ව පැවරීම වගකීම් හඳුන්වා දීම හා සෞන්දර්යාත්මක රසවින්දනාත්මක ක්‍රියාකාරකම් තුළින් ශිෂ්‍යයා ස්වයං ශික්ෂණය සඳහා පොළඹවනවා. පාසල මගින් ලැබෙන ජීවන මාර්ගෝපදේශය තුළින් ගතානුගතික සංකල්පවලින් මිදී ගැටලු නිරාකරණයට මෙන්ම බුද්ධිමත් තීරණ ගැනීමට හැකියාව ලබා දෙනවා. ශිෂ්‍ය විභව ශක්තියින් ප්‍රතිභාවන් හා නිර්මාණාත්මක කුසලතා පූර්ණයට අත්වලක් මෙමගින් සපයනවා. ආත්ම අවබෝධය, විචාරශීලීත්වය, නිර්මාණශීලී හා ක්‍රියාකාරකම් පාදක කටයුතුරින් මේවා ඉටු කරනු ලබනවා. අද සමාජයට අවශ්‍ය පොතපතේ දැනුමෙන් පමණක් සන්නද්ධ පුජ්‍යලයෙකු නොවේ. ඔවුන්ගේ අනාගතයේ උදෙසා කුසලතා සමුදායක් අවශ්‍ය වෙනවා. එබැවින් අප සමාජයට දායාද කරන්නට බලාපොරොත්තු වන්නේ සංවේදී හදවත් ඇති නිර්මාණශීලීන් මෙන්ම ආත්ම අවබෝධයකින් යුතු පුරවැසියන්. ඔවුන් පාසලෙන් සුපෝෂණය වී අනාගත රටට දයට යහපත් පුරවැසියන් වනු දැකීම අපගේ අපේක්ෂාවයි. මම නියෝජ්‍ය විදුහල්පති චාමරි මෞලිකා කුමාරි.
වේදන කටයුතු කළ මම එම්.එම්.කේ. ඔමාලි. මම ආර්.ඩී.ඩී. වික්‍රමරත්න. නාද සංකලනය නදීරා මනම්පියරි නැන්දා. මතුදා ප්‍රතිභා ප්‍රභා වැඩසටහන නිෂ්පාදනය කරේ ඉදුනිල් ජයවර්ධන ආමා.